ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්? මං ඇත්තටම පහුගිය දවස් කීපයම ගත කරේ යානිස් වර්ෆගිස් කියන ග්‍රීක ජාතික ආර්ථික විද්‍යාචාර්යට ඇහුම්කන් දෙමින්. ඒකට හේතුව තමයි අපිට මං හිතන්නේ යම් විදිහක දුරස්ථ අත්දැකීමක් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්. ලංකාව නිදහසෙන් පස්සේ පළවෙනිම තවර තමයි මේ ඩිෆෝල්ට් එකට යන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්නේ. එසම මට යම් විදිහක තේරුම් ගන්න ඕන අවශ්‍ය කරලා තිබුණා මේ ඩිෆෝල්ට් එකක් ඇතුලේ ඇති වෙන දේශපාලන වාතාවරණය සහ මේ ඩිෆෝල්ට් එක ඇතුලේ යම් විදිහක ඒකට මැදිහත් වෙන පාර්ශවව ඒ ගනුදුර කිරීමේ ස්වභාවය මොකක්ද කියන එක යම් විදිහක තේරුම් ගන්න. ඒකෙදි වර්ෆකිස් මතු කරන ඉතාම වැදගත් කාරණයක් ਉਹ කියනවා IMF එකට හෝ ඔහුගේ අත්දැකීම තියෙන යුරෝපයේ සම්බන්ධයෙන් IMF එකට හෝ යුරෝපයේ තියෙන ජර්මනිය කේන්ද්‍රීය සෙන්ට්‍රල් බැංක් එකට යුරෝපීන් සෙන්ට්‍රල් බැංක් එකට හෝ ග්‍රීසියේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ යුරෝපයේ තියෙන ද්‍රවශීලතාව පවත්වාගෙන යාම. එහෙම නැත්නම් ග්‍රීසියට සම්බන්ධ වත්කම් වලට අරමුදල් වලට ණය අරමුදල් වලට සම්බන්ධ වෙලා තිබ්බ යුරෝපීය ප්‍රාග්ධනය ඒක අනෙකුත් රටවලට පැතිර යාම වැළැක්වීම. මේක තමයි පළවෙනි කොන්දේසිය ග්‍රීසිය ඇති වෙච්ච ණය අරමුදල් සම්බන්ධයෙන් ග්‍රීසිය ණය ප්‍රතිවර්ගගත කිරීම සම්බන්ධයෙන් යානිස් වර්ෆගිස් ඉදිරිපත් කරා. එසම මං හිතන්නේ අපිට ඉතාම තීරණාත්මක මේ මොහොතේ තේරුම් ගත යුතුයි IMF යාමෙන් ලංකාවේ මේ තියෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ඉතිරි වෙන්නේ නැහැ. ලංකාවේ මේ තියෙන මේ තියෙන ණය අර්බුදයට IMF එක ඉදිරිපත් කරන විසඳුම් ඉතාම තීරණාත්මකව එකම එක අරමුණයි තියෙන්නේ ණය හිමියන්ගේ ණය නැවත ගෙවීම පමණයි. ඒ අර්ථයෙන් මෙතන තියෙන ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳීම පමණයි මේකෙන් කරන්නේ. ඒක ඉතාම තීරණාත්මක කිව යුතු කාරණයක්. මොකද ඒකට හේතුව තමයි මම දෙක පහුගිය දවස්වල අපේ වාමාංශික සහ මාක්ස්වාදී මිත්‍රයනුත් කියනවා IMF එක කියන්නේ මේ ජාත්‍යන්තර පොදු නීති යටතේ හදපු පොදු ආයතනයක් කියලා. සම්පූර්ණ වැරදි දාස. මේක හදලා තියෙන්නෙම ගෝලීය ප්‍රාග්ධනයට අවශ්‍ය විදිහට සහ විශේෂයෙන්ම IMF එකට දායක වෙන ප්‍රාග්ධන අරමුදල් වල ප්‍රමාණය අනුපාතය මත තීරණය කරන බලයක් මත තමයි මේකේ තියෙන තීරණ ගන්න. ඒ නිසා මේක මගේ නම් ආයතනයක් නෙවෙයි. පොදු ආයතනයක් නෙවෙයි. ගෝලීය දකුණ නියෝජනය කරන ආයතනයකුත් නෙවෙයි. ඒ නිසා ඒක ඉතාම පැහැදිලිව කිව යුතුයි. මම මෙන්න මේ සටහනට යන්නම්. මතර මේක මේ පැහැදිලි නැතුව ඇති මට ඉතාම ඉක්මනින් මේ විනාඩි 10කින් විතර මම මේක ප්ලොට් කරේ. මම කියන්න උත්සාහ කරපු බොහෝ දේවල් නොකිය මේ සටහන විතරක් පාවිච්චි කරන්න. මොකද ඒකට හේතුව තමයි මෙන්න මේ தත්ත්වය තමයි අපි ඉන්නේ. සහ මෙන්න මේක තමයි IMF එක විසින් අපිව ගලවා ගැනීමට යෝජනා කරන ක්‍රියාවලිය. යෝජනා කරන ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් යෝජනා කරන වැඩපිළිවෙල. අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මැක්‍රෝ ඉකොනොමික් කන්ට්‍රැක්ෂන්. මං කියවන්නම් පේන්නේ නැත්තම්. අපි ඉන්නේ මැක්‍රෝ ඉකොනොමික් කන්ට්‍රැක්ෂන් එක. සාර්වාර්ථික ආර්ථික සම්පූර්ණ හැකිලෙන වාතාවරණයක. අවශ්‍ය කරලා තියෙන මොකද? මේ தත්ත්වය ඇතුළේ නිර්මාණය වෙන්නේ මොකද්ද? ප්‍රතිනිර්මාණය වෙන්නේ මොකද්ද? මේ தත්ත්වය ඇතුළේ ප්‍රතිනිර්මාණය වෙන්නේ economic precariousness. නැත්තම් බොහොම අඩමාන ආර්ථික සම්බන්ධතා ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. අපි එදෙන කර්මාන්තවල නැත්තම් කර්මාන්ත ශේෂය සම්පූර්ණ කඩා වැටලා තියෙනවා. විදේශ ආයෝජන සම්පූර්ණ කඩා වැටලා තියෙනවා. සේවා නියුක්තිය සම්පූර්ණ කඩා වැටලා තියෙනවා. සේවා නියුක්තිය ඇතුළේ බරපතල ප්‍රශ්න මතුවලා තියෙන වැටුප් සම්බන්ධයෙන්, ඵලදායිතාව සම්බන්ධයෙන්, නිෂ්පාදන යෙදවුම් සම්බන්ධයෙන් මෙන්න මේ economic precariousness තමයි මේ අය පාවිච්චි කරන්නේ ඊළඟ අවස්ථාවේ තියෙන ආර්ථික සංවිධාන ව්‍යුහය ගොඩනගන්න. මේක තමයි දෙවනි தත්වය. මොකද අවශ්‍ය වෙන්නේ? මේ සියලුම කාරණාවලින් පස්සේ අවශ්‍ය වෙනවා ලංකාවේ තියෙන නවලිබරල් රාජ්‍යයට සහ IMF එකට අතිරික්තයක් ජනරේ කරන්න. සර්ප්ලස් එකක්. කොහොමද ඒ සර්ප්ලස් එක හදන්නේ? සර්ප්ලස් එක හදන්න පුළුවන් ශ්‍රමයට විතරයි. ඒ සර්ප්ලස් එක හදනවා නම් අපිට පේන අනිත් පැත්තේ තියෙනවා නැවතවතාවක් මේ අය මේක තෙරපනවා precariousness of employment. සේවා නියුක්තිය පැත්තෙන් ඇති කරන බලපෑම. එහෙම නැත්නම් අපිට අඳුරගන්න පුළුවන් ඉදිරියේදී සූරාකෑම සහ අනිත් පැත්තෙන් සප්‍රෙෂන් පීඩනය වර්ධනය වේ. හිතන්න එපා ඔය PTA එක සහ මහා බැංකුවක් ස්වාධීන කරණය කිරීම කියන එක ඉන්නේ හුදකලාව කියලා. ඒ දෙක මෙන්න ඉතාම තීරණාත්මකව IMF එකේ කොන්දේසි ඉෂ්ට කිරීම සඳහා. IMF එකේ කොන්දේසි ඉෂ්ට කරන්න බෑ PTA එක නැතුව. ත්‍රස්තවාදී වැළැක්වීම පනත නැතුව. අපිට පේනවා
ඉතාම පැහැදිලිව පේනවා යම් කෙනෙකුට හඬනගන්න බෑ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්වත්. රටුක් සම්බන්ධයෙන් වෘත්තීයේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අඩුමතරමේ දේශපාලනඥයෙක් නමක්වත් කියන්න බැරි වෙනවා. හරි? ඒ කොන්දේසි සම්බන්ධ වෙන්නේ ඉදිරියේදී ගොඩනගන ශ්‍රමයේ සහ ප්‍රාග්ධනයේ සම්බන්ධයෙන් මොන වගේද කියන එක සම්බන්ධයෙන්. හරි? දෙවෙනි කාරණේ තමයි ලංකාවේ ජනනය වෙන්නේ profit on exchange. හුවමාරුව මගින් බිහිවන ලාභය. අපි වඩා වැඩිපුර තැනක් දීලා තියෙන හුවමාරුව මගින් බිහිවන ලාභය සඳහා ව්‍යාපාරික පන්තියක් අපි නඩත්තු කරන්නේ. හරි? ඒක වර්ධනය වෙනවා අනිවාර්ය වශයෙන්. ඒ නිසා අපිට දකින්න පුළුවන් මෙන්න මේ දෙක හරහා තමයි surplus එක නිර්මාණය වෙන්නේ. ඒ surplus එක අවශ්‍ය ඒ surplus එක සම්බන්ධ වෙනවා අනිවාර්ය වශයෙන් මේ surplus එක උරා ගන්නවා එක පැත්තකින් neoliberal state එක tax හරහා බදුකරණය හරහා අනිත් පැත්තෙන් ධනපති පන්තිය මම අර කියපු profit on exchange කියන එක හරහා සහ අනිත් පැත්තෙන් ඊළඟට ගෙවන්න තියෙන ණය මොඩෙට් මෙන්න මේ තුනට තමයි මේක බෙදලා යන්නේ අමතක කරන්න එපා මේ පහලින් නිෂ්පාදනය වෙන අතිරික්තය තමයි මේ ඉහළට උරාගත යුතුව තියෙන්නේ මේක තමයි කොන්දේසි මේ තමයි ණය ගෙවීමේ තර්කණය හරි එනිසා අර අවසාන වශයෙන් තියෙන මොඩෙට් කියන තැන ඒකෙදි බලාපොරොත්තු වෙනවා මේ ලංකාව ඇතුලේ හදන අතිරික්තය අනිවාර්ය වශයෙන් විදේශ විනිමය බවට පරිවර්තනය වීමක් හරි එහෙම නැත්නම් පිටින් නිර්මාණය කරන හෝ ඇතුලේ නිර්මාණය වෙන අතිරික්තය විනිමය බවට පරිවර්තනය වීමක් සහ ඒ හරහා ණය පිරවීමේ උපක්‍රමයක් ඔන්න ඕක තමයි මෙතන තියෙන සරල තර්කණය හැබැයි අපිට පේනන උදාහරණ අපි පහුගිය දවස්වල සම්බන්ධ වුණා වැඩමුළු කිහිපයකට කොළඹ තිබුණු ඒකෙදි පෙන්නවා ආජෙන්ටිනාව ගානාව ඒකම ග්‍රීසිය මෙන්න මේ වගේ රටවල් මුහුණ දෙන බරපතල අර්බුදය තමයි එම්පිරිකල් එවිඩන්ස් තමයි ආනුභවික අපිට දකින්න පුළුවන් තත්ත්වය තමයි මේ අර්බුදය මෙතනින් නවතින්නේ නැහැ අපිට සිද්ධ වෙනවා නැවත ණය වලට යන්න හරි ඒ නැවත ණය වලට යෑමට සිද්ධ වීම නිසා අපිට අඳුර ගන්න පුළුවන් අලුත් ණය ස්කන්ධයක් නිර්මාණය වෙනවා එනිසා IMF එකේ සරල තර්කය තමයි කියලා බලන්න පිටු 150ක විතර ડોකියුමන්ට් එකක් තියෙනවා ලංකාව සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව සරල තර්කය තමයි ණය ගන්න මේ ණය ගෙවන්න අලුත් ණයක් ගන්න මේ ණය ගෙවන්න ඒක තමයි සරල තර්කය අපි පැහැදිලිව පෙන්නවා 2022 ජනවාරි මාසේ පෙබරවාරි මාසේ වෙද්දී අපි පැහැදිලිව පෙන්නවා මේ ණය ස්කන්ධය වර්ධනය වීම හැර IMF කොන්දේසි හරහා IMF පරිසරණ හදා සහරා කිසිදු වෙනත් ආකාරයක විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ කියන කාරණේ. මෙන්න මේ පොයින්ට් එක මම මතු කරන්න කැමති ඊට අමතරව මම අර කලින් කියපු කාරණේට සම්බන්ධ කරලා IMF එක ඇතුලේ කිසිදු පොදු බවක් නැහැ. IMF එක අසමාන අයට සලකන්නේ අසමාන විදිහට. IMF එක බලය එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ තියෙන ස්වභාවය අනුව තමයි විවිධ රටවලට තමන්ගේ සැලකීම කරන්නේ. දෙවෙනි කාරණේ තමයි ණය කියන එක අලුත් දෙයක් නෙවෙයි. ණය කියන එක ඉතාම පරණ සංකල්පයක්. පරණ දේශපාලන ආර්ථිකය ඇතුලේ මතුවෙච්ච කාරණයක්. මේ දෙකම අපිට දකින්න පුළුවන් හැබැයි 1970න් 80න් පස්සේ අලුත් විදිහට දියුණු වෙමින් පවතින රටවල මතුවෙන විශේෂයෙන්ම සංවාදනය වෙමින් පවතින රටවල අඩු සංවාදිත රටවල අලුත් ණය වර්ගයක් විශේෂයෙන්ම මතුවෙන තත්ත්වයක් තියෙනවා උදාහරණයක් අරගෙන බලන්න ලංකාවේ 1980ට කලින් තිබුණේ නැහැ පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රයිවට් ඩෙටර්ස්ලගේ ණය තිබුණා ණය තිබුණේ බයිලටරල් මල්ටිලටරල් එහෙම නැත්නම් විශේෂයෙන්ම ප්‍රධාන ග්‍රාන්ට්ස් කියන ඒවා හැබැයි අපි දකිනවා මේ අලුත් තත්ත්වය ඇතුලේ නවලිබරල් වාදය ඇතුලේ ණය හිමියන් පෞද්ගලික වෙලා තියෙනවා විශේෂයෙන්ම මේකට එක හේතුවක් තමයි අපිට දකින්න පුළුවන් 2007 2008 මූල අර්බුදයෙන් පස්සේ විශේෂයෙන්ම බටහිර ඇති වෙන ලොකු රෙසෂන් එකක් ආර්ථික අවපාතයක් හැබැයි මේ ආර්ථික අවපාතය ඇතුලේ ධනේශ්වර රාජ්‍යන් සහ මහ බැංකුව විශේෂයෙන්ම මේ ණය හිමියන්ට බැංකුවලට මූල්‍යනේ සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් ලබා දෙනවා විශේෂයෙන්ම දෝෂිතතාව ඇති කරනවා මේ බැංක ක්‍රමය ඇතුලේ හොයලා පොඩ බලන්න ශූන්‍යට ආසන්න පොලි අනුපාතයක් තියෙන ණයවලට හරි මේ தත්ත්වය යටතේ තමයි ණය හිමියෝ විශේෂයෙන්ම අපි වගේ රටවලට ණය දෙන්න පෙළඹෙන්නේ විශේෂයෙන්ම අපිට අඳුරගන්න පුළුවන් අර සාමාන්‍යයෙන් බටහිර රටවලට ණය යන්න බැරි වාතාවරණයක් ඇතුලේ මේ රටවල් උත්සාහ කරලා සංවාදනය මෙමින් පවතින රටවලට ණය ලබා දෙන්න. ඒක තමයි මේ අපි යම් විදිහක ණය උගුලක හිර වෙන්න එක හේතුවක් තමයි. ඇත්තටම අපේ ණය අභිලාෂයන් වලට වඩා මේකට බලපාලා තියෙනවා ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය කොහොමද හැසිරෙන්නේ කියන කාරණා. ඒ නිසා එක පැත්තකින් අපිට පේනවා මේ සැපෙවුම ණය සැපෙවුම කියන එක මේ ණය අර්බුදයේ තියෙන එක තීරණාත්මක කාරණයක් කියලා. මයික්මනේ යන්නම් මෙන්න මේ කාරණය වැදගත් කියලා මම හිතනවා සටහන් කරන එක අපිට අඳුරගන්න පුළුවන්
මෙන්න මේ මූලධර්ම කිහිපය නැත්නම් මෙන්න මේ තත්ත්වයන් කිහිපය මේ ණය අර්බුදය ඇතුලේ නැත්නම් IMF එක විසින් යෝජනා කරලා තියෙන වාර්තාව ඇතුලේ මෙන්න මේ මූලධර්මයන් කිහිපය දකින්න පුළුවන්. Keep the system liquid. මම අර කලින් කිව්ව එක. පද්ධතිය, මූල්‍ය පද්ධතිය, ආර්ථික පද්ධතිය ද්‍රවශීලව පවත්වා ගන්න පළවෙනි මූලධර්ම. දෙවෙනි එක තමයි prioritizing the need of the debtors and capitalist class. ණය හිමියන්ගේ අවශ්‍යතාව තමයි මූලික කරලා තියෙන්නේ. නරේෂර පන්ති අවශ්‍යතාව තමයි මූලික කරලා තියෙන්නේ. තුන්වෙනි කාරණය තමයි further spreading and pushing away the state from productive activities and price controlling. ඒකේ තියෙන හොඳ තර්කයක් බජට් එක කපන්න ඒකට හේතුව තමයි වල වේදම් කරනවා වැඩි වලගේ හිඟ අයවැය තමයි මේකට බලපාපු දීර්ඝකාලීන හිඟ අයවැය තමයි මේකට බලපාපු කේන්ද්‍රීය ප්‍රශ්නේ. ඒ නිසා පටිගත කරගන්න කියන්නේ වලගේ ජනතාවට අනිත් පැත්තෙන් වල සම්පූර්ණයෙන් ඉවත් වෙන්න මිල ක්‍රමයෙන් සහ රජයේ ව්‍යාපාර කිරීමෙන්. මේක තමයි ඉතාම කේන්ද්‍රීය පණිවිඩය. හරි. ඉතින් අපිට දකින්න පුළුවන් මේකේ ඍජු ප්‍රතිඵලයේ විදිහට අනිවාර්ය වශයෙන් සුබසාධනය කඩාවැටෙනවා සහ මේ මොහොතේ තියෙන දරිද්‍රතාව තවත් ලංකාවේ වර්ධනය වීමට නියමිතයි. හතරවෙනි එක තමයි මේක අනිවාර්ය වශයෙන් අපිට දකින්න පුළුවන් රිස්ටෝරින් ක්ලාස් පවර්. පන්ති බලය නැවත වතාවක් ප්‍රතිස්ථාපනය වෙනවා. අමතක කරන්න එපා රනිල් වික්‍රමසිංහ මීට මාස කීපයකට කලින් ඉතාම දුර්වල පාලකයෙක්. දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ඉතාම ශක්තිමත් පාලකයෙක් බවට පත් වෙලා තියෙනවා. මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක සංස්ථාපිත විශ්ේ ඔහුට දැනුවත්ව සහ නොදැනුවත්ව අනුග්‍රහය සපයමින් ඉන්නවා. උදාහරණයක් බලන්න මේ ළඟදී රනිල් වික්‍රමසිංහ කතා කරා ලංකාවේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවල විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවල ඉන්න ගුරුවරුන්ට ඔහුව හම්බෙන්න ඔහු ලෙක්චර් එකක් දෙනවා මේ IMF එක රිපෝට් එක සම්බන්ධයෙන් සහ ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කියලා. පොඩ්ඩක් බලන්න වැදගත් වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ කතාව නෙවෙයි. වැදගත් වෙන්නේ මේකට විශ්වවිද්‍යාල ගුරුවරු දක්වපු ප්‍රතිචාරය. එක ගුරුවරයෙක් කියනවා කොළඹ විශ්වවිද්‍යාලයේ. ඔහු කියනවා මේ ඔබතුමා ස්තුති බලාපොරොත්තු නොවුණත් අපි කැමති ඔබතුමාගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව විදිහට ස්තුතිවන්ත වෙන්න. මේ තමයි දෘෂ්ටිවාදයේ මෙහෙයුමේ ස්වરૂපය, ස්වභාවය. මේ විදිහට තමයි ආර්ථික විද්‍යාව කියන්නේ තාම තියුණු විෂය. මේක මිනිසුන්ගේ ජීවිත පාලනය කරන විෂයක්. මේ විෂය පාවිච්චි කරන්න පුළුවන් ශිෂ්‍යයන්ට, තමන්ගේ පරීක්ෂණ පත්‍රිකාවලට, සම්මන්ත්‍රණවලට, තමන් ඉදිරිපත් කරන පොලිසි ડોකියුමන්ට්ස් වලට. මෙන්න මේ පුෂ් එක, මෙන්න මේ ඐඩියොලොජිකල් පුෂ් එක දෙන්න තමයි පාවිච්චි කරන්නේ මේ වගේ මීටින්ස්. ඒක ඉතාම තදින් කරගෙන යනවා මේ මොහොත විදිහට රනිල් වික්‍රමසිංහ. සහ අනිත් පැත්තෙන් අලුත්ම නිවුස් එක තමයි, අලුත් ප්‍රවෘත්තිය තමයි IMF එකේ කොන්දේසි නීති බවට පත් කරනවා. IMF කොන්දේසි නීති බවට පත් කරනවා. මේ විහිළු නෙවෙයි. බලන්න මහ බැංකුව ස්වාධීනකරණය කිරීම පිළිබඳව තියෙන අලුත්ම පනත, එමත නීතිය. මේක බරපතල නීතියක්. මේකෙන් පස්සේ අපි යෝජනා කරන සමහර ප්‍රතිපත්ති වල තියෙන විශේෂම සංවර්ධනයේ පැත්තට, සංවර්ධන මූල්‍යණයේ පැත්තට මහ බැංකුව තල්ලු කිරීමේ උත්සාහය අසාර්ථක වෙනවා. ඒක කරන්න හම්බෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපිට ඉතාම අවශ්‍ය දෙයක් තමයි ආයෝජන බැංකුවක්. මේ පිළිබඳව තියෙන සංකල්පගත කිරීම හෝ ඇත්තටම රජයේ දෙකට මැදිහත් වීමේ හැකියාව අහෝසි වෙනවා. ඒ දෙක හැරුණකොට මහ බැංකුවේ කාර්යපටිපාටිය බවට පත් වෙන්නේ උද්දමනී ටාගට් කිරීම, උද්දමනී ඉලක්කගත කිරීම සහ විනිමය අනුපාත පාලනය කිරීම පමණයි. එනිසා මේ තමයි IMF කොන්දේසි නීතිගත කිරීමේ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයුම. මේක බරපතල විදිහට ක්ලාස් ඇටෑක් එකක්. අමතක කරන්න එපා. පන්තිමේ ප්‍රහාරය. හරි. අවසාන වශයෙන් මේ රිපෝට් එක කියවපුවම අපිට පේනවා, මම ඉදිරියේ දත්ත කීපයක් පෙන්නන්නම්. අපි යන මේ මෙහෙයුම අන්තිමට අවසන් වෙන්නේ, මේ ක්‍රියාවලිය අන්තිමට අවසන් වෙන්නේ අලුත් ණය තොගයක්, අලුත් ණය තොගයකට ශ්‍රී ලංකාව යටත් වීමෙන්. මයික්මන්ට යන්නම්. මේක එක නිවුස් එකක් ළඟදී තිබුණු 87,000ක් පාරිභෝගිකයෝ, ලංකාවේ ඉන්න ජල පාරිභෝගිකයෝ 87,000කගේ ජල සැපයම අහෝසි කරලා තියෙනවා, නවත්තලා තියෙනවා. වොටර් බෝඩ් එකේ, වොටර් බෝඩ් එකේ ඩිරෙක්ටර් කියනවා මොකද හේතුව? ගෙවන්න බෑ. 87,000. මේ තමයි මේ ආර්ථික අර්බුදයේ ඇත්තම ප්‍රතිඵල. ඒකම 20%කින් අඩු වෙලා තියෙනවා ඉලෙක්ට්‍රිසිටි කන්සම්ෂන් එක. 20%කින්. 20%කින් අඩු කරලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අවම නැත්නම් අඩුම අපි කියන 30, 35, 40 වගේ පාවිච්චි කරන අඩුම නැත්නම් අවම පරිභෝජනයක් තියෙන පන්ති මත තමයි මේකට මේකේ මිල වැඩි කරලා තියෙන්නේ. මේ තමයි තව එක උදාහරණ. ඒකම අපිට පේනවා SME සෙක්ටර් එක, ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් කියන එක. මේකේ ගැප් එකක් තියෙනවා 7%ක. ලෝන්ස් ගෙවන්න බෑ.
දෙකට හේතුව ආදායමක් නැහැ, ප්‍රොෆිට් නැහැ. හරි, මේ වගේ උදාහරණ ගණනක් මට පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඉක්මනට යමු ඊළඟ කාරණයට. මෙන්න මේක වැදගත්. බලන්න රිපෝට් එකේ තියෙනවා ඉලක්ක. ඒ කියන්නේ මෙන්න මේ රිවිෂන්ස් වලට යන්න ඕන. ඊළඟ අවුරුද්දේ මේ ලබා දෙන ණයවලට අදාළව තියෙන ඊළඟ අවුරුද්දේ රිවිෂන් එකක්. ඒ රිවිෂන් එකට යන්න ඕනේ. රිවිෂන් එකෙන් පස්සේ තමයි ඊතුරු ණය කොටස ලබා දෙන්නේ. මොකද මේකේ තියෙන දේශපාලන පණිවිඩය. මේකේ තියෙන දේශපාලන පණිවිඩය තමයි රනිල් වික්‍රමසිංහ අපිට ඊළඟට කියන්න නියමිතයි, මේ රිවිෂන්ස් වලට යන්න නම් එකම සුදුස්ස මම. ඒ නිසා මම පාලකයා බවට පත් කරන්න. හරි, මේ මෙහෙම ඉදිරියට යන්න නියමිතේ නියමිත මෙන්න මේ ආකාරයෙන්. සහ මෙන්න මේකේ වැදගත් එකක් තියෙනවා මට මතු කරන්න. මේ තියෙන අපිට ණය ලබා දෙන විදිය 2022 ඉඳන් 23 ඉඳන් 27 වෙනකන් මම සීරුම දත්ත වලට යන්නේ නැහැ. නමුත් ඒක යට තියෙනවා බලන්න gross international reserves අන්තිම පේජේ. අපේක්ෂාවක් තියෙන අපේ සමස්ත විදේශ සම්පත් ප්‍රමාණය බිලියන 14කට ගේන්න. දැන් කීයද අපි තියෙන පත්කම් ප්‍රමාණය? බිලියන 1.5ක් 1.8ක් 2ක් විතර. ඩොලර්ස් වලින් බැලුවොත් බිලියන 14ක් දක්වා පත් කරන්න මේ කරන්න පුළුවන්. මම හිතන ඉතාලම අතාර්කික උත්සාහයක් හදන තියෙනවා. අපි බැලුවොත් එහෙම රිපෝට් එකට ගිහිල්ලා මයික් පණින් යන්නම්. රිපෝට් එකට ගිහිල්ලා මෙන්න මේ කරුණු මතු කරනවා. මෙන්න මේ දේවල් අපි කළ යුතුයි කියලා මතු කරනවා. පළවෙනි එක තමයි ආදායම මත පදනම් වූ ආදායම මත පදනම් වූ ෆිස්කල් ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම. රෙවෙනියු බේස්ඩ් ෆිස්කල් කන්සල්ටේෂන් කියලා මේකට කියනවා. ආදාය මත පදනම් වූ ෆිස්කල් ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම. ඒක ඇතුළේ තියෙන සමාජ ආරක්ෂණ දැල්, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සමාගම් ප්‍රතිවෝගත කිරීම, මේ සියලුම කාරණා ඒක ඇතුළේ තියෙනවා. රාජ්‍ය ණය ප්‍රතිවෝගත කිරීම සහ තිරසාරකරණය. මේක තවත් එක දෙවෙනි කොන්දේසිය. තුන්වෙනි එක තමයි මිල ක්‍රමයේ ස්ථායීකරණය සහ බාහිර වශයෙන් පවතින බෆර්ස් හදන එක, ඒවා ශක්තිමත් කරන එක, නැවත ගොඩනගන එක. හතරවෙනි එක තමයි මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම, ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි කියන එක. සහ පස්වෙනි එක තමයි දූෂණ සහ වංචාවම කිරීම. මේකට ලොකු ඉඩක් දීලා තියෙනවා. හයවෙනි කාරණේ තමයි ආර්ථික වෘද්ධි මාවතට නැවත එළඹීම. මේවා කරන්න පුළුවන්. පළවෙනි එකට මම යන්න ඉක්මනින් කියන්නම් මේකේ තියෙන ප්‍රශ්න. IMF යෝජනා කරනවා 2024 වෙද්දී ලංකාවේ ඇති කරගන්න යුතු ප්‍රාථමික අතිරික්තයක්. අයවැයේ ප්‍රාථමික අතිරික්තයක්. අයවැයේ ප්‍රාථමික අතිරික්තය ඇති කරගත හැකි එක පැත්තකින් බදු වැඩි කිරීමෙන්, අනිත් පැත්තෙන් රජයේ වේදම් කපාදු කිරීමෙන්, සුබ සාධනය ඇතුළු සියලු වේදම් කපාදු කිරීමෙන්. මේ කළ හැකිද? මම හිතන්නේ මේ කළොත් ඇතිවෙන පීඩනයට මම හිතන්නේ අනිවාර්ය උත්තරයක් රජයට හොයාගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම හිතන්නේ අපි මේ අම්මිදියක අත්දැකීමින් ඉන්නේ. ඒ උත්තරේ අම්මිදියක හොයන තත්ත්වයක්. ඒ නිසා අනිවාර්ය වශයෙන් මේකේ තියෙන ප්‍රතිඵලය තමයි මේ ප්‍රාථමික අතිරික්තය පවත්වා ගැනීමේ ප්‍රතිඵලය තමයි නැවත පරිත්‍යාග කර ගැනීමකට යන්න සිද්ධ වෙනවා. ඊළඟ තමයි ඔවුන් කියන ආර්ථික වෘද්ධි මාවතට පැමිණිය යුතුයි. ආර්ථිකය වර්ධනය කරන්න ඕන. අපිට පේනවා පහුගිය අවුරුදු 3-4 ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථිකය 20%කින් සංකෝචනය වෙලා තියෙනවා. ඒ කියන්නේ 5න් 1ක් ලංකාවේ ආර්ථිකයෙන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. 5න් 1ක් 20% සංකෝචනය වෙලා තියෙනවා. එතකොට අපිට දෙන ටාගට් එක තමයි 2-4 වගේ 4ක වගේ ආර්ථික 3-4ක වගේ ආර්ථික වර්ධනයක් පවත්වා ගත යුතුයි. මේ කළ හැකිද? මම හිතන්නේ මේ කළ නොහැකි. ඊළඟ කාරණය තමයි උද්දමනය පිළිබඳ ප්‍රශ්නය. උද්දමනය ඕන් කියන රැගෙන ආ යුතුයි 6-7 මට්ටමකට. දැන් තියෙන උද්දමනේ 53ක් වගේ අගයක්. මේක අරගෙන ඉන්න 6-7 වගේ මට්ටමකට බලන්න හොඳට ලංකාව හුදකලා නැහැ, ගෝලීය වශයෙන් තියෙන උද්දමනකාරී තත්ත්වයක්. ගෝලීය වශයෙන් බාණ්ඩ බිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට බලපාපු ගෝලීය සාර්වාර්ථික කොන්දේසි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේක රියලිස්ටික්ද, මේක කළ හැකිද කියන ප්‍රශ්නය මම හිතන්නේ අපි අහන්න ඕන. අනිත් එක තමයි සමාජ ආරක්ෂණ දැල්, සෝෂල් සේෆ්ටි නෙට්ස් කියන SSN කියලා ලොකු පරිච්ඡේදයක් මේකට වෙන් කරලා තියෙනවා. මුලාවක්, සම්පූර්ණ බොරුවක්. 0.6% තමයි GDP එකෙන් වෙන් කරන්න තියෙන, ඒක වර්ධනය කළ යුතුයි කියලා කියනවා. නමුත් අපිට පේනවා මේ 0.6% වගේ අගයකින් ලංකාවේ තියෙන සමාජ ප්‍රශ්න, ලංකාව අසමානතාව පිළිබඳ ප්‍රශ්නය, ආර්ථිකයේ තියෙන අතිරික්ත බෙදියම් පිළිබඳ ප්‍රශ්නය, විශේෂයෙන්ම විරකියාව පිළිබඳ ප්‍රශ්න, ඒ වගේ දේවල් මම හිතන්නේ කිසි දෙයක් නිවැරදිව ආමන්ත්‍රණය කළ නොහැකි. අනිත් වැදගත් කාරණේ තමයි අපි ගෙවිය යුතුයි IMF එකට ඉතාම එක්ස්පෙන්සිව් ඉන්ට්‍රස්ට් එකක්.
ඉතාම මිලකාරී නැත්නම් ඉතාම ඉහළ පොලියක් ගෙවිය යුතුයි. මේක මම හිතන්නේ ගොඩක් අය කතා කරන්නේ. ඒ පොලිය ඇති වෙන්නේ අපිට ණය දෙන්නේ ඩොලර්ස් වලින් නෙවෙයි, අමතක කරන්න එපා. අපිට ණය දෙන්නේ SDR වලින්, ස්පෙෂල් ඩ්‍රෝවින් රයිට්ස් වලින්, විශේෂ ගැණුම් හිමිකම් වලින්. මේ විශේෂ ගැණුම් හිමිකම් හදලා තියෙන ලෝකයේ තියෙන බලවත්ම මුදල් එකක පහක් වගේ එකතු කරලා, හතරක් හෝ පහක් එකතු කරලා මේ මුදල් වල තියෙන විනිමය අනුපාත චලනයට සාපේක්ෂව පොලි අනුපාතයක් මේකට එකතු වෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. අපි මේ නගන්න ණයට 4%කට 5%කට ආසන්න පොලියක් නැවත ගෙවිය යුතුයි. අර්ජන්ටිනාවේ ඉන්න ආර්ථික විද්‍යාඥයෙක් සහ ඔහු තමයි ඇත්තටම අර්ජන්ටිනාවේ නායක ප්‍රතිපත්ති ක්‍රීම ඇතුලේ ඒකට සම්බන්ධ වෙච්ච ආර්ථික විද්‍යාඥයා, මිනිස්ටර් ඔෆ් ඉකනොමික්ස් මාටින් ගුස්මන්. ඔහු මේක අපිට පැහැදිලිව පෙන්නන මොකද මේකේ තියෙන ඉක්වේෂන් එක, සමීකරණය කියන එක. ඒකද ඔහු පෙන්නවා අමතක කරන්න එපා, මේ ණයට අමතරව පොලියක් මේකට එකතු වෙනවා. ඒ පොලියත් අපි මේ සමග ගෙවිය යුතුයි. ඒ නිසා ණය බර තවත් වැඩි වීම අනිවාර්ය කාරණයක්. හරි. අවසාන වශයෙන් මොනවද අපිට එහෙනම් ඉදිරිපත් කරන්න පුළුවන් විසඳුම්? අපි 2022 අපි ඉතාම කුඩා පොතක් ලිව්වා, ආර්ථික අර්බුදයේ ජනතා විසඳුමක් කියලා. දැන් අපෙන් සමහර අපි මිත්‍රයෝ අහනවා IMF නැත්තම් මොකද්ද අපි විසඳුම කියලා. අපි මං හිතන්නේ මේ දේශපාලන தත්ත්වය පහු කරලා තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි ඔවුන්ට මතක් කරන්න කැමති අපි මේකට උත්තරයක් දීලා තියෙනවා. ඒ උත්තරේද අපි පැහැදිලිව කිව්වා, අපි අනිවාර්ය වශයෙන් ඥා යුතුයි අවුරුදු 5ක ණය විරාමයකට. IMF එකත් අපි ණය විරාමයක් දීලා දෙනවා මේ දේ. අවුරුද්දක ණයක් අපි ගෙවන්න ඕනේ, අවුරුද්දක් ඇතුළත අපිට ඉන්න පුළුවන් ණය ගෙවීම පටන් ගන්නකම්. අවුරුදු 5ක ණය විරාමයකට ආ යුතුයි. සහ ණය විරාමයේ ඇතුලේ අපි අනිවාර්ය වශයෙන් ඉල්ලිය යුතුයි මේ ණය මිතියක ප්‍රතිවාගත කරනවා නම් කොහොමද මේ කැපිටල් එකෙන් යම් ප්‍රමාණයක් අපි ගෙවන්න නැතුව ඉන්නේ කියන කාරණය. ඒ රිස්ට්‍රක්චරින් වලට අදාළ එක කාරණයක්. ඒ නිසා ඒක අපි තවමත් කියනවා අපි අනිවාර්යෙන් මොරටෝරියම් එකට යන්න අවශ්‍යයි, සහ අපි අපේ ණය විගණනය කළ යුතුයි. දැන් අපිට ඊළඟට එන්න තියෙන පියවර තමයි ඇක්චුවල් ඩෙට් රීස්ට්‍රක්චරින්. ඇත්තම ඩෙට් රීස්ට්‍රක්චර් කරන විදිහ ණය ගැතියන් එක්ක. මේ 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 විතර තමයි අපිට මම හිතන අවස්ථාව තියෙන්නේ ඇත්තටම ණය විගණනයකට යන්න. මොනවද මේක ඇතුලේ තියෙන අපි කියන ODS debt, එකම මේක ඇතුලේ තියෙන විලෝපික ණය මොනවද කියන එක අපිට අපිට ඇත්තටම විගණනය කරන්න පුළුවන් නම් ඒක අපිට ඉතාම වැදගත්. සහ අපි යෝජනා කරනවා ඉතාම විචක්ෂණශීලී ෆිස්කල් ස්ටිමියුලස්. අපි යෝජනා කරනවා රජයේ මේ ආර්ථිකයට තදින් මැදිහත් විය යුතුයි. හරි, බලන්න ලෝකයේ ආර්ථික අර්බුද කොහොමද ජය අරගෙන තියෙන්නේ කියලා. බටහිර රටවල, ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල රජයේ මැදිහත් වීමෙන් 1929 අර්බුදයෙන් ගොඩ එන්නේ කේන්සියන් ප්‍රතිපත්ති වලින්. 2008 මූල්‍ය අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? සම්පූර්ණයෙන් ලික්විඩිටි ටැක්ස් වලින් ගෙවලා, ටැක්ස් පොලිසි එකෙන් මේක සම්පූර්ණ හසුරුවන්. හරි, මේ අපි යෝජනා කරනවා ඉතාම විචක්ෂණශීලී ෆිස්කල් ස්ටිමියුලස් එකක්. ෆිස්කල් ප්‍රතිපත්ති මාගින් උත්තේජනයක් මේකට අවශ්‍ය වේ යුතුයි. ඒ නිසා අපිට අඳුර ගන්න පුළුවන් පෞද්ගලික ආයෝජනය අමිතිය කඩ වෙලා තියෙන්නේ. මෙන්න මේක අවස්ථාවක් රජයට මැදිහත් වෙන්න පුළුවන්. ඒ පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එක තමයි අලුත් ව්‍යවසායන් ප්‍රවාදනය කරන්න, පෞද්ගලික ව්‍යවසායන් ප්‍රවාදනය කරන්න මේක අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්, ඊට ප්‍රසාර ලබා දෙන්න පුළුවන්. සහ වැදගත්ම දේ තමයි රාජ්‍ය ව්‍යවසාය. අපිට පුළුවන් අලුතෙන් ගේන්න රාජ්‍ය ව්‍යවසාය අපිට සම්බන්ධ කරන්න පුළුවන් අලුත් එෆිෂන්සි මෙකනිසම් එකට. මොකද ඒකට හේතුව තමයි මේ අපි දකිනවා මේ වෙලාවේ එෆිෂන්සි එක පිළිබඳව ප්‍රශ්නයක්, කාර්යක්ෂමතාව පිළිබඳව ප්‍රශ්නයක් මේ වගේ තියෙන්නේ කියන කාරණා. අපි කිසිම වෙලාවක කාර්යක්ෂමතාව පිළිබඳව ප්‍රශ්නයක් නිසා පෞද්ගලීකරණය පිළිබඳව කොන්දේසියට මේව යටත් කරන්න කැමති අවශ්‍ය යටත් කරන්න එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ එෆිෂන්සි එක පිළිබඳව ප්‍රශ්න විසඳනවා නම් ඒකට අපිට නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. රජයේ මැදිහත් වීමෙන් තොරව මෙය මම හිතන්නේ කරන හැකි. සහ අනිත් පැත්තෙන් රජයේ ප්‍රතික්ෂේප කරනවා නම් මේ ආයතන පවත්වාගෙන යන්න අපි යෝජනා කරනවා මේවා බාර දෙන්න කම්කරුවන්ට, මේවා බාර දෙන්න සේවකයන්, සේවක පරිපාලනයට යටත් කරන්න. අපි හිතනවා ටෙලිකොම් එක දැන් බාර දුන්නොත් සේවකයන්ට, ටෙලිකොම් එක දැන් කරන සේවක ඒක හැකියාව තියෙනවා. හරි, ඒ නිසා මේ සත්‍ය උදාහරණ සත්‍ය අපිට තියෙන අවස්ථාවක්. සහ අපි යෝජනා කරනවා අඩු පොලි අනුපාත රෙජිමයක්. දැන් තියෙන 30ක 35ක 30ක තියෙන පොලි අනුපාතික අනිවාර්ය වශයෙන් පහළට ගෙනුණා. IMF එකේ මේ කොන්දේසියම තියෙනවා. මේ පොලි අනුපාතික අනිවාර්ය වශයෙන් පහළට ගෙනා යුතුයි. සහ මේ ආර්ථික විද්‍යාව සලකා බලන්නේ ඉහළ සිට පහළට කාන්දු වෙන ක්‍රමයක්. අපි කියනවා ට්‍රිකල් ඩවුන් කියලා. අපි යෝජනා කරනවා ට්‍රිකල් අප්, පහළින් ඉහළට. පහළ තියෙන නිෂ්පාදන බිහුව ශක්තිමත් විය යුතුයි. ඇයි අපි හැම වෙලේම හිතන්නේ ආනයන මත පවතින ආර්ථිකයක් සම්බන්ධයෙන්?
ඇත්ත අපි දූපතක් තමයි. නමුත් අපිට මං හිතන්නේ වැදගත් වෙනවා මේ මොහොතේ හිතලා බලන්න අභ්‍යන්තරික සැපයුම් ජාලය ශක්තිමත් කිරීම. මේක ඊටාම වැදගත්. නිෂ්පාදනයේ පහළ තලයේ සංවිධානය කිරීම. ඒක ඊටාම වැදගත් එකක්. ඒකදී අපිට සලකා බලන්න වෙයි මේ තියෙන ඊටාම පසුගාමි සමාජ සම්බන්ධතා වෙනස් කිරීම, ආර්ථික සම්බන්ධතා වෙනස් කිරීම දිග ඉලක්ක. නමුත් මේක කළ හැකි. සහ අපි යෝජනා කරනවා ආනයන අනිවාර්ය වශයෙන් ප්‍රයෝජනස් කර යුතුයි, ප්‍රමුඛතාවල් ලබා දිය යුතුයි. ආනයන වලට තියෙන සීමාකම් සීමාකම් පැනවිය යුතුයි, ප්‍රමුඛතාවක් ලබා දිය යුතුයි. සහ අමතක කරන්න එපා මේ තරම් ආනයන පාලනය කරපු තත්ත්වයක වුණත් අපනයන ඉතාම හොඳින් වැඩ කරනවා. ලංකාවේ අපනයන ආදායම තාමත් ඒ විදිහට පහුම් කරනවා. මේ පහුගිය මාස දෙකේ අඩුවීමක් තියෙනවා. නමුත් ඩොලර් බිලියන 7කට 8කට එහා ගියපු ආදායමක් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. එනිසා අපි යෝජනා කරන ඊළඟ කාරණේ තමයි අපේ විදේශ අරමුදල් ආරක්ෂා කරගන්න ඕන නම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ විදිහේ ආනයන ආරක්ෂණ නැත්නම් ආනයන පාලනය කිරීම ප්‍රතිපත්තියකට යන එක. සහ අවසාන වශයෙන් අපි නැවත සලකා බල යුතුයි ලංකාවේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන්, ධීවර කර්මාන්තය සම්බන්ධයෙන්, ලංකාවේ වතු ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්. මේවට අපිට පුළුවන් ද රජයේ තියෙන අනුග්‍රහය නැත්නම් රජයේ තියෙන ප්‍රතිපත්ති පාවිච්චි කරලා විශේෂයෙන්ම අනුරාධපුරයේ කොවින් ඉල්ලපු එක ප්‍රධාන කාරණයක් තමයි මම සම්බන්ධ වෙච්ච එක රැසීමකදී ඕන ඉල්ලපු එක ප්‍රධාන දෙයක් තමයි අපේ කෘෂි උපකරණ යන්ත්‍ර සූත්‍ර බද්ධකින් නැතුව ටැරිෆ් එකක් නැතුව ලබා ගන්න අපිට ලබා දෙන්න. ඇයි අපි සුඛෝභෝගී වාහනවලට ටැරිෆ් එක රිලීෆ් කරනවා නම්, ඒ බද්ධ නිදහස් කරනවා නම් ඇයි බැරි රජයට මේක අපිට ලබා දෙන්න? මේ වගේ ප්‍රතිපත්තියකට අපි ආ යුතුයි. මේවා තමයි ඉතාම ප්‍රායෝගික ප්‍රතිපත්ති. මම අනිවාර්ය වශයෙන් මේවට කියන්නේ මාක්ස්වාදී ප්‍රතිපත්ති කියලා. හැබැයි රජයේ තියෙන අපි සංක්‍රාන්ති වැඩ පිළිවෙලකට යනවා නම් අනිවාර්ය වශයෙන් මෙන්න මේ තියෙන සාර්වාර්ථික මූලධර්මයන් හැසිරවිය යුතුයි. ඒ හැසිරවීම අනිවාර්ය වශයෙන් මගේ අදහසට අනිවාර්ය වශයෙන් පන්ති බලය වෙනස් කරන සුළු විදියට හැසිරවිය යුතුයි. ඒ නිසා මෙන්න මේවා තමයි අපිට තියෙන ඉදිරි ප්‍රස්තා. අවසාන වශයෙන් කියනවා නම් IMF ඩීල් එක මම හිතන්නේ ඉතාම ත්‍රස්තවාදී විදියට ඉදිරියට යන නියමිතයි. මේක හොඳ විදියට ඉදිරියට යන්නේ නැහැ. මම හිතන්නේ සේවකයන්ගේ තියෙන ප්‍රතිවිරෝධය ඉතාම දැඩි වෙනගෙනවා. ඒකට අපේ සහයෝගය සම්පූර්ණයෙන් තියෙනවා. අපි ඒක දිගින් දිගටම පැහැදිලි කරනවා, දිගින් දිගට සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ නිසා මේක ඉදිරියට යන්නේ නැහැ ඉතාම සාමකාමී විදිහට. ඒ නිසා මේ අරගලයේදී මම හිතන්නේ අපිට සිද්ධ වෙයි ඉතාම තීරණාත්මක බුද්ධිමය වශයෙන් ප්‍රායෝගිකව සංවිධානය කිරීමේදී මැදිහත් වෙන්න. ඒ නිසා මේ කිසිදු දෙයක් සාර්වාත්‍රික අපිට ඇතුළ කරන්න පුළුවන් කිසිදු දෙයක් සාක්ෂාත් කරගන්න බෑ පන්ති බලය ගොඩනගන්න නැතුව, ඒකට මැදිහත් වෙන්න නැතුව. එනිසා ඒ සටන්කාමීත්වය මේ වෙලාවේ ඉතාම අවශ්‍යයි ලංකාවට. මේ විතර ඉතාම අවශ්‍ය මොහොතක්. එනිසා ඒ සහෝදරත්වයෙන් ඒ ආරාධනය කරමින් මම මෙතනින් නවතින්නම්. අපිට සාකච්ඡා කළ හැකි දෙයක් තිබුණොත් අපි ඉදිරියට කතා කරමු. බොහොම ස්තුතියි. මේ අපි මෙතන ඉන්න හැමෝම එකිනෙකා අඳුරන කට්ටිය, හැමෝම දන්නවා මේ කට්ටියගේ දේශපාලන බතේ මොකද්ද, මේ කට්ටිය කොහොමද එකට එක්ක සටන් කරන්නේ කියන පිරිසක් දන්න පිරිසක්. ඉතින් මේකෙදි IMF එක ගැන මේ සියලුම දෙනා ඉතාමත් හොඳින් දැනුවත්. අපි මේක කියව ගන්නකොට දැන් මම මෙතනට ආපු தත්ත්වේ පොඩ්ඩක් කතා කරගත්තොත් මාත් ඔබත් අපි අද වේලක් කනකොට ඒකට දාන එළවලු ටික මොනවාද කියලා තීරණය කරනවා. අපි මගේ උදාහරණයක් ගත්තොත් මම බිත්තරයක් කාලා නැහැ මාස දෙකකින් විතර. ඇත්ත කතාව කිව්වොත් ඊට පස්සේ මම කපන මාළු කියන, ඒ කියන්නේ ඔය බලය කෙලවල් වගේ මාළු කෑල්ලක් කාලා නැහැ සති දෙකකින් තුනකින් වගේ. ඇත්ත කතාවක් මේක. එතකොට එහෙම අපේ පෝෂණ බත්පත දැන් කුඩා වෙලා තියෙන්නේ. අපි ව්‍යංජනත් දෙකක් අද්දී දෙපාරක් තුන් පාරක් හිතන තත්ත්වයක තමයි අපි ඉන්නේ. අපි ඇතුළු ඔක්කොම එහෙම තත්ත්වයක තමයි ඉන්නේ. එතකොට දරුවන්ගේ පාසල් වාරය ආරම්භ කරා. ඒ දරුවෝගේ පාසල් වාරයේදී හැම පොතක්ම එකට තුන් ගුණයකින් ගණන් ගිහිල්ලා, සපත්තු බෑග්, පැන්සල් පෑන් ඔක්කොම. එතකොට ඒ බරත් ඇවිල්ලා. ඒත් එක්කම අපි බෙහෙත් හේත් පැත්ත ගත්තොත් බොහෝ බෙහෙත් හේත් ලංකාවේ නැහැ. අපි ඉන්න සමාජයේ අපේ රෝහලකට ගියාම බෙහෙත් හේත් නැහැ. එතකොට තියෙන බෙහෙත් හේත් ඉතාමත් මිල අධිකයි. ෆාමසියෙන් ගන්න ලිව්වම ෆාමසි වල නැහැ. විශේෂයෙන්ම ඔය කැන්සර් වලට තියෙන බෙහෙත් ඒ ඉන්ජෙක්ෂන් එහෙම ලංකාවේ නැහැ. ඉතින් බලන්න අපේ සෞඛ්‍ය නැති, පෝෂණය නැති වටපිටාවක තමයි අපි මේ ඉන්නේ. එතකොට මේක ඇති වුණේ කොහොමද? මේක ඇති වුණේ දැන් අපි හරහරම හොද හොද මඩේ දානවා වගේ කතා කරොත් මේක ඇති වුණේම මේගොල්ලොන්ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඒ කියන්නේ තර්කයක් නැහැ. එතකොට
ඒ මිනිස්සුන්ට දැන් ඔය කියන ඒව ඇති කරපු මිනිස්සුන්ට ඔය කියන අපි මූණ දෙන එක පීඩාවක්වත් තියනවද නැහැ අපි දිගින් දිගටම මේවා මම දන්න විදිහට මේ ණය අර්බුදයේ අර්බුදයක් වෙනවා කියන එක අපි 2014 වගේ කාලේ කතා කරා මේ වගේම සම්මන්ත්‍රණ තියලා කතා කරා එතකොට ඒ වාට ඇහුම්කන් දීමක් තිබුණේ නැහැ ඉස්සර IMF එකෙන් ණයක් එනවයි කිව්වම වෘත්තීය සමිති පොළු අතේ තියන් ඉන්නේ ආ වරෙන්කෝ දෙන්න කියලා එහෙම තමයි හැබැයි අද වෘත්තීය සමිතිය වල සමාජිකයොත් එක්ක නායකයොත් එක්ක සමාජිකයෝ නැහැ මොකද සමාජිකයොන්ට දැනිලා තියෙන එළියේ ප්‍රශ්නේ ඒ සමාජිකයොන්ට දැනෙන්නේ කොහොමද ඒක සමාජිකයෝ පෝලිං වල ඉන්නා අර කිව්ව වගේ කන්න බොන්න නැහැ බේත් ටික නැහැ පඩිය නැහැ තීන පඩියට බදු ගහලා එතකොට ආදායම් අඩු වෙලා වියදම් වැඩි වෙලා එතකොට දැන් මේක සමාජිකයොන්ට නිකන් අවුලක් තියෙනා වගේ තේරලා තියෙනවා අවුලක් තියෙනවා එතකොට මේ අවුලට විසඳුම IMF කියලා ලස්සන්ට ඔලුවට දාලා තියෙනවා එතකොට දැන් IMF හැර විකල්ප නැහැ කියන එක සමාජයේ හොඳින්ම ස්ථාපනය වෙලා තියෙනවා දැන් මීට අවුරුද්දකට දෙකකට කලින් දැන් මේ හැදෑරීම් කරන පිරිසට අමතරව අපෙන් IMF කියන්නේ මොකද්ද කියලා ඇහුවනම් පොඩ්ඩක් මඤ්ඤං වෙනවා මොකක්ද ඇටි මේ දන්න ජාත්‍යන්තර මුල් අරබුදර කියලා ඒක කොහේ ඇති වෙච්ච එකක්ද එහෙම එහෙම කියලා පොඩි නිකන් විස්තර නොදන්න කමක් තියෙනවා අද IMF එක ගැන පොඩි ළමයෙක්ගෙන් අහන්න ඒ පොඩි එකා දන්නවා මේක 1900 ලෝක යුද්ධ පාළේ ඇති වෙච්ච එකක් මේක මේ කරන්නේ මේ මේ මගෝඩි වැඩ මේ මේ වගේ රජයන් වලට උපකාර කරලා තියෙනවා එතකොට එක එක රජයන් වලට එක එක විදියට කරන්නේ ඔය කල්පසහෝදර ඔක්කොම විග්‍රහ කරේ ඒවා ඒතර IMF එක කියන්නේ ඉස්සර අපි දන්නවා අර හරක් හොරහරක් ලොරි තියෙනවා හොරහරක් ලොරියේ ඉස්සරහා ගහන් එන්නේ බුදුසරණයි කියලා කියන්නේ බුදුසරණයි කියන හොර ලොරියේ තමයි හරක් ටික පටවන් යන්නේ හොරහර ඒ වගේ තමයි IMF එක ඒක යටි අරමුණ වෙනස් යටි අරමුණ වෙනස් උන් එක තැනකට කියන එක නෙමෙයි මෙතෙන්ට කියන්නේ එහෙම එහෙම තමයි තියෙන්නේ එතකොට දැන් ඉතාමත් ප්‍රබල විදියට මතවාදයක් යනවා කටවාන් ඊට පල්ලා ලෝන් එක අප්සෙට් එක කටවහන් හිටපල්ලා ලෝන් එක අප්සෙට් එක. ඒ වගේම මේ පැත්තෙන් යනවා ලොකු මතවාදයක් දැනුමක් සම්ප්‍රේෂණය වෙනවා IMF එක කියන්නේ මෙන්න මේ වගේ මගෝඩි ආයතනයක් කියලා. දැන් අපි බැලුවොත් මම හිතන්නේ කල්පසහෝදරය ඊයේ සෙෂන් එකේ හිටියා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඊයේ IMF එක ගැන සෙෂන් එකක් කරා. ඒකේ ලෝගු එක තිබුණේ මිනි ඔළුව යට දෙකයි. මේ යටකටු දෙකයි. එතකොට ඒ වගේ භයානක චිත්‍රයක් මවමින් තව ඉතාල මේ මතවාදීමේ පෝෂණයක් වෙනවා IMF එකට විරුද්ධ. මේ මේ දෙක අතරදී අපි බලන්න ඕන ක්‍රියාකාරීත්වයකට යනවනම් අපි කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා. දැන් අර මිනිස්සු IMF පිළිගන්නේ ඇත්තම අපේ භාෂාවෙන් කියනවනම් කෙලවෙලා ඉන්න හින්දා. දැන් කරන්න දෙයක් නැහැ IMF තමයි විසඳුම කියලා පිළිගන්න. ඔය කිව්වට මචං ඔය මොනවා කිව්වත් ඔය ණය නැතුව බෑනේ අපිට මේ තෙල් ටිකවත් ගෙන්න ගන්න බැරි වෙනවනේ. අයි බය මවනවා. පොලිම් මවනවා. නේ එහෙම තමයි මවලා මේක හොඳයි වගේ අදහස ගේන්නේ. එතකොට සමාජිකයෝ දැන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට මේකට ප්‍රවේශ වෙනකොට සමාජිකයෝ නිකන් ඒවට එන්න ටිකක් මැලි වෙනවා. රාජ්‍ය ආයතන කණිජ තෙල් එක අවුලක් නැහැ බම් පාඩුයි නේ. පාඩුයි. ඔය IMF එකනුත් කියලා දෙනවා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. හරි? එතකොට පාඩු ලබන ඒවා කණිජ තෙල් කරන ගමම ලාභ ලබන ටෙලිකොම් එකක් කරනවා. පරස්පරයි. එකිනෙකට පරස්පරයි. ඉතින් ඔය පාඩු ලැබුවේ කොහොමද බැලුවොත් ඒක තව කතාවක්. දැන් මං හිතන්නේ විශාල කතාවක් තියෙනවා කණිජ තෙල් සංස්ථාව පාඩු වෙන්නේ ඇයි කියලා. දැන් කණිජ තෙල් සංස්ථාවේ පුද්ගලික සේවා සපයන්න තමයි පුද්ගලික නිෂ්පාදනය බෙදාහරින්න තමයි ISO එක. IOC එක. IOC එක කියන්නේ ඉන්දියන් ඔයිල් සමාගම. මේක ඉන්දියාවේ රජය එකක්. ඉන්දියාවේ රජයට හොඳයි අපිට හොඳ නැතිනේ. හරි. ඊට පස්සේ තව කම්පැනි ටිකක් එන්න හදනවා. ඒ අර මේ කණිත සංස්ථාවේ තියෙන මූලික ක්‍රියාදාම තුන කරන්න පිළිපහදුව බෙදහැරීම ඒ විස්තර ටික කරන්න තව කම්පැනි තුනක් එන්න හදනවා. ඒ එන්නේ වෙන රජයන් වල ඒවා. එතකොට එතනත් පරස්පරයක් තියෙනවා. එතකොට කණිජ තෙල් සංස්ථාව ඒගොල්ලොම පාඩු කරලා කණිජ තෙල් සංස්ථාවේ පාඩුවට ගොඩාක් හේතු තියෙනවා. චන්දේ පෝස්ටර් ගහන කොහොම යන්නේ කණිජ තෙල් සංස්ථාවේ රස්සාවක් කියලාගෙන. හරිද? එහෙම රස්සාවක් ගිහිපි ඇමතියාගේ ලියුමට රස්සාවක් අරන් ගිහිපි එක කවදාවත් ඒකේ තියෙන චක්‍රලේඛයක් අනුව ඵලදායි රස්සාවක් ඒක ඇතුලේ කරන්නේ නැහැ. ඌ ඊට පස්සේ මාරුව හදා ගන්නව ගෙදරට. උදාහරණේ බදුල්ල ඩිපෝ.
බදුල්ල ඇමතිවරයා ප්‍රවාහන ඇමතිවරයා නිමල් සිරිපාල මහත්තයා ඉන්නකොට බදුල්ල ඩිපෝවේ CTB එකෙන් 105% විතර ජනගහනයක් ඉන්න බදුල්ල ඩිපෝවේ. හරි? ඒක එක එක රියදුරෙක්වත් අම්පාරටවත් ඊට කොහෙටවත් මාරු වෙන්නේ නැහැ. ඒ උන් එතනම තමයි ඉන්නේ මාරු හදාගෙන. ඉතින් ඉන්න ගම වැඩක් නැහැනේ. ඊට පස්සේ ඇමතිගේ වැඩවලට එක් යනවා. ඉතින් එහෙම තමයි මේව පාඩු කරලා තින්නේ. ඊට පස්සේ ඒගොල්ලොම කියනවා අපිට පාඩු නිසා විකුණමු. හරි? නිකන් පාඩු නිසා විකුණමු කිව්වම නිකන් හරි. ඒක නිකන් හොඳයි වගේ නේ. පාඩු ලබනවා නම් විකුණමු. විශේෂයෙන්ම බලන්න ඕන මේ රාජ්‍ය ව්‍යවසාය නැති කරලා තියෙන්නේ යම් අවශ්‍යතා මත. විශේෂයෙන් බල ශක්ති සේත්‍ය. දැන් ඊට පස්සේ ඕකට අත තිබ්බම පුහුලටත් අත දිනනවා. ඒක තමයි විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය කියන්නේ අනාගත බල ශක්ති ප්‍රභවය. අපි හැමෝම දන්න දැන් සෝලා වලට යනවා, ඉලෙක්ට්‍රික් කාර් එනවා, ඒ ඔක්කොම ආවම පොසිල ඉන්ධන භාවිතය අඩු වෙනකොට විදුලි බල ශේෂ්ත්‍රයේ ලොකු ඉල්ලුමක් එනවා. ඒතකොට විදුලි බල මණ්ඩලෙත් ඔය මේ ජාලයන් තුනම මේ ප්‍රයිවටයිස් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. එහෙම එහෙම තමයි මේක වෙන්නේ. එකිනෙකට පරස්පරයි. එකිනෙකට පරස්පරයි. එතකොට අපි මෙච්චර පරස්පර තොරතුරු ගොන්නක් අපි තුල තියාගෙන මෙච්චර IMF එක කුජීත කරන්න පුළුවන් තොරතුරු තොගයක් අපි ගාව තියාගෙන අපි විග්‍රහයේ පමණක් සැනසෙමින් ඉන්නවා. ඒක තමයි අද තියෙන කටුක තිත්ත. එතකොට මේ විග්‍රහයේ සැනසීම ඔබට ගෙනියන්න නම් අපිට සක්‍රීය වෙන්න වෙයි. අපිට සක්‍රීය වෙනකොට IMF එකේ කොන්දේසි වලට අපි ටෙලිකොම් එක සටන් ටෙලිකොම් එක අරලා තියෙන සටන් පාටේ තමයි ටෙලිකොම් සහෝදරු මෙතන ඉන්නව නම් ලාභ ලබන ටෙලිකොම් විකුණන්න එපා. ඒක අල්ලපු හැටියේ අනිත් පැත්තෙන් අපි එක මේ එන්ඩෝස්මන්ට් එකක් දෙනව නේද මේ පාඩු ලබන ඒවා වික්කට අවුලක් නැහැ වගේ කියලා. එහෙම වෙන්න බෑ. එතකොට පාඩු ලබන ඒවත් රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කරන හේතුව අපි අඳුරගෙන ඒවා පවතින ඕන. අපි හිතමු කජු සංස්ථාව. ආවක පාඩු නම් දීලා දාමු වගේ අදහසක් එන්න පුළුවන්. නමුත් ඒව තමයි අපේ මූලික අර්බුදය. ඒ කියන්නේ අපේ මූලික අර්බුදයේ තියෙන විදේශ විනිමය අර්බුදයක් නම් විදේශ විනිමය හොයන්න පුළුවන් තැන් ඒවා විධිමත් කරන්න පුළුවන්. අර කිව්වා වගේ කල්ප සහෝදරයා සේවකයන්ට දෙනව නම් ඉතාමත් හොඳින් පාලනය කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. ලංකාවේ රාජ්‍යාංශ ලාභ ලබන බැලුවොත් රක්ෂණ බැංකුවේ ඔක්කොම තියෙනවා. ඒවා සේවාංශය කියන්න පුළුවන්. නිෂ්පාදන අංශයේ තියෙනවා ලාභ ලබන රාජ්‍ය ආයතන. ඒතකොට රාජ්‍ය ආයතන මම දැක්ක 50 ගානක්ද කොහෙද තියෙනවා. ඒකෙන් 35ක්ද කොහේ ලාභ ලබන ඒවා. ඒ වගේ කියන විදිහට එහෙම මේ එකක් නැහැ. ඒ වගේම තමයි රාජ්‍ය සේවය බර වැඩි, ලොකු වැඩි, රාජ්‍ය සේවකයෝ වැඩි කියලා කියනවා. ඒක බොහොම බොරු කතාවක්. අනිත් රටවල් එක බැලුවම 14% වගේ තමයි අපේ ඉන්නේ. ඉතින් එහෙම බැලුවම එහෙම රාජ්‍යංශයේ ලොකු අංශයකුත් නැහැ. වෙලා තියෙන අකාර්යක්ෂමතාවය. අකාර්යක්ෂමතාවය ඇති වෙන්නේ සේවකයන්ගෙන් නෙවෙයි, පාලනය කිරීමෙන්. පාලනය කිරීමෙන් කියන්නේ ඇමතිවරුන්ගේ අතපත ගෑමෙන්. වෙන එකකින් නෙවෙයි. පොඩි පොඩි දූෂණ ආක්‍රමිකතා පුද්ගලික අංශයේ තියෙනවා. ලංකාවේ පුද්ගලික අංශය ඉතාමත් සාර්ථකයි වගේ පෙන්නලා පුද්ගලිකරණය කරන්න ගැදුවට පුද්ගලිකාන්තේත් ඔය කියන අන්ත අප්‍රමාණ දූෂණතා හොරකම් තියෙනවා. ඒව නැත්තේ නැහැ. කියන්නේ පුද්ගලික කරා කියලා සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මේ මතය බැලුවොත් අපේ දේශපාලන පක්ෂ ටික කොහොමද මේ ටික ගන්නෙ? අපි බැලුවොත් දැන් මිනිස්සු අර බය වෙලා තියෙනවා අර්බුදයට විසඳුම ණය ගැනීම කියන එක. IMF එක කියන එක. හැබැයි මිනිස්සුන්ට උත්තරයක් දැනෙන්නේ නැහැ. මෙන්න මේක කරොත් IMF නොයා මේක විසඳ ගන්න පුළුවන් නේද කියලා. ඉතින් අන්න ඒකට පොඩ්ඩක් අපි අවධානය යොමු කරොත් කොහොමද IMF ඇත්තටම නොගිහිල්ලා දැන් අපේ හිතෙත් යම් දෙගිඩියාවට එන තැන් තියෙන්න පුළුවන්. හොඳටම හදාරපු කෙනෙක්ට හැර IMF නොගියොත් මොකද්ද විකල්පය කියලා. සෞදුරේ විකල්ප තියෙනවා. අපිට විකල්ප තියෙන්නේ ඒවා අපිට විකල්ප අපි අදහස් ටික දුන්නට පස්සේ අපේ මේ ඇකඩමික්ස්ලා ඒවා හරියට බ්‍රෂ් අප් කරලා දෙයි. කොහොමද ඒවා කරන්නේ කියලා. අපි උදාහරණයකට ගත්තොත් ලංකාවේ බඩු පිටරට යවනවනේ. ලංකාවේ බඩු පිටරට යවනකොට දැන් අපි හිතපු රුපියල් 100ක බඩුවක් කියලා. දැන් ලංකාවේ මෙහි ඉන්න මුදලාලිට ඒ රට යවන බඩු යවන රටේ බැංකු ගිණුමක් තියෙනවා. ලංකාවේ මුදලාලි කරන්නේ මෙහෙන් යවනවා රුපියල් 100ක බඩුවක්. හරිද? එතකොට ලංකාවට රුපියල් 100ක් එන්නේ නැපයි. ඒ විදේශ විනිමය එන්න ඕන. එතකොට මේ රුපියල් 100 වෙනුවට මෙයා මෙහෙන් යවන බිලේ ගහන්නේ මේකේ වටිනාකම රුපියල් 50යි කියලා. හරිද? මේක ලංකාවේ වෙන දෙයක්. ලංකාවේ දැනටත් කරන දෙයක්. ලංකාවේ මහ බැංකුව අධිපතිවරයාත් පිළිගන්න දෙයක්. හරිද? දැන් රුපියල් 50යි ලංකාවට එන්නේ. ඉතින් රුපියල් 50 මොකද වෙන්නේ? මේ ඉන්න මුදලාලිගේ අරේ ගිණුමට එකතු වෙනවා. සරල කතාවක්. මේකට මේ මිස් ඉන්වොයිසින් කියලා හරියටම ඔය ටෙක්නිකල් ටර්ම් එකක් දාලා කියනවා. තමයි සරල. ඕකෙම අනිත් පැත්තක් තියෙනවා. දැන් මෙහෙට ගේනවා අමුද්‍රව්‍ය ගේනවා. ඒක එනකොට රුපියල් 100ක් වටින බඩුවක් මෙහෙට අපි හිතන රෙදි රෝලක් ගෙන්නනවා කියලා රුපියල් 100යි. හරි? රුපියල් 100 ගන්නකොට මේගොල්ලෝ අපිට මේ එවනවා 150යි කියලා බිලක් දාලා.
එතකොට අපි මෙහෙන් ඩොලර් 100 ඩොලර් හරි මොනවා හරි ඒවයින් එපා යන්නේ එහෙට ලංකාවේ රුපියල් ගන්න නැහැනේ. එතකොට ඩොලර් 150 මේ රුපියල් 100ට සමාන ප්‍රමාණයක් 150ට සමාන ප්‍රමාණයක් එහෙට යවනවා. එහෙට ගියාම අර මුදලාලිගේකට තව 50ක් වැටෙනවා. එහෙම එහෙම මේ මිස් ඉන්වොයිසින් වලින් සහෝදරනි ඩොලර් බිලියන 40ක් ලංකාවෙන් මේ පහුගිය අවුරුදු 10 ගිහිල්ලා තියෙනවලු. අවුට්ෆ්ලෝ එකක් තියෙනයි කියලා කියනවා. හරි ඔක මම හිතන්නේ ජාත්‍යන්තර ආයතනයක් ඔය ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් ඉන්ටිග්‍රේට් කියන ආයතනය කියලා තියෙනවා ඔය හැම IMF අනම්මනම් ඔක්කොටම උපදෙස් දෙන ආයතනයක් ඒගොල්ලෝ බොරු කියන්නේ නැතුව ඇති නේද අපිටත් ඕනනම් ඒවා තර්ක විතර්ක කරලා හොයාගන්න පුළුවන් එතකොට අන්න එහෙම දැන් මේ ඩොලර් බිලියන 40 කිව්වම නික අපි නික 40 කිව්වම නේ අපිට ඇත්තටම කියනවා නම් සෞදුර ලංකාවේ අපි බහුතරයකට බිලියනේ මිලියනේ තේරෙන්නේ නැහැ තරහා වෙන්න එපා මේ අවතක්සේරුවක් කියන්නේ නැහැ නේද 40යිනේ බං ඕක අවුලක් නෑ වගේ නිකන් හිතෙනවා නිකන් රුපියල් 40ක් වගේ තමයි අපිට දැනෙන්නේ නේ අර ඒකනේ අපි අර පොල් ගෙඩියක් හොරා ගත්තොත් මොකද කරන්නේ කඩේකට හොරින් පැන්නොත් හොරා වුණොත් මොකද කරන්නේ ගහනවා නේ ගහලා ලේ රතු වෙනකන් ගහලා ඊට පස්සේ මොකද කරන්නේ පටි ගෙනල්ලා ලයිට් කණුවක බඳිනවා නේ බඳලා මොකද කරන්නේ අපි යනවද නෑ සෙල්ෆි එකක් ගහනවා නේ Facebook එකේ දානවා හොරෙක් ඇල්ලුවා නිලුව හම්බානක කියලා හරි එහෙම Facebook එකේ දාලා රංගලා අපි ගෙදර යනකොට අපිට කියනවා අන්න මහ බැංකුවට කියලා රුපියල් මිලියන මෙච්චර ගානකට ඇරලා කියලා. මොකද කරන්නේ? රුපියල් මිලියන 10යි 2000යි 3000යි ගොම නිකන් ඔළුව පොඩි කුරුකුරු ගාන ගතියක් එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර වැඩේ නේ බං. උන් එල්ලන්න වටින්නේ නේ කියලා අර තේරෙන්නේ නැති ගමන සද්ද නැතුව යනවා. අර හොරන්න එල්ල එන්න ගම. එහෙම තමයි ලංකාවේ හැටි. ඒතකොට මේ ඩොලර් බිලියන 40 කියන එක මං හිතන්නේ අපේ විදේශ ඒ කියන්නේ විදේශ මුදල් වලින් ගත්ත ණය මුදල්ට ඔන්න මෙන්න සමානකමක් තියෙනවා. ඩොලර් බිලියන 45 47 ගානක්නේ ඔය විනිමය වලින් ගත්ත ණය තියෙනවා කියන්නේ නේ. ඒ ගානට සමාන ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් මේ අපේ ලංකාවේ ඉන්න ඔය දූෂණ නැති කාර්යක්ෂමයි කියන පුද්ගලිකංශයේ මුදලාල්ල ටික ගහපු යටිමඩි ගහපු ඒ සල්ලි ටික ගන්න බැරිද? පුළුවෝ කරනවද? නෑ. ඇයි? මුදලාල්ලත් එක්ක කරගන්න එහෙම පණිහිලව් ඇති කරගන්නවට වඩා මේ සමෘද්ධිය කපලා මේ මිනිසුන්ගෙන් ටැක්ස් එකක් ගහලා එහෙම කරගන්න එක ලේසියි. අපි අර සම්මන්ත්‍රණ ගොඩක කතා කරා බදු වැඩි කරන්න කිව්වට වැඩි කරන්නේ මොන බදුද? දැන් මේගොල්ලෝ හරියට කියන වක්‍ර බදු ඍජු බදු අඩු කර මේ මේ අනුපාතය බැලන්ස් කරන්න මේ 60යි 40ට ගේන්න ඕන කී කියන වක්‍ර බදු වැඩි කරනවා. කතාව සහ ක්‍රියාව අතර බරපතල පරස්පරයක් තියෙනවා. එතකොට සහෝදර ඊළඟට අපි බැලුවොත් තව මේ වගේ විකල්ප අපිට නැද්ද? ඕනේ තරම් තියෙන සහෝදර. අපි බැලුවොත් අපි විදේශයන්ට අද බැලුවොත් හැම එම්බසි එකම දැවැන්ත පෝලිම් තියෙනවා. දැවැන්ත පෝලිම් තියෙනවා. රට යන්න. රුමේනියාවට අර මේ යනවා ලක්ෂ 20 30 දීලා. ඉතාලියට බෝට්ටුවෙන් යනවා මැරියන් කියලා. මේ ලංකාව තමයි එකම රට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ වෙන රටකින් අනේ අපේ පැත්තට එන්න එපයි කියලා. අපේ රටට එන්න එපා කියලා. නේ? ඒ තරම් මිනිස්සු යන හින්දානේ දාන්නේ නැත්තම් ඕස්ට්‍රේලියාවට පිස්සුද මෙහි ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න උඹලා එන්න එපා කියලා. බෝට්ටුවෙන් එන්න එපා කියලා. එහෙම යන්න ඒ කියන්නේ මිනිස්සු රට යන්න හදනවනම් අපිට පුළුවන් නම් පොඩි කෝස් එකක් කරලා ඒගොල්ලෝ පුහුණු ශ්‍රමිකයෝ කියලා ඔය ලංකාවේ තියෙනවා මේ ඉතාම දූෂිත දේශපාලනය වෙච්ච තරුණ සේවා සභාව ඊට පස්සේ ජාතික යෞවුන් පෙරමුණ වගේ ස්ථානවල සේවකයෝ පුහුණු කරලා අපි දන්න ඔය කෙයා ගිවින් කියලා තියෙනවා ඔය රැකබලා ගැනීමේ මේ පාඨමාලා වගේ ඒවා ඒ කියන්නේ නර්සස්ලාට පොඩ්ඩක් පල්ලෙයි කෙයා ගිවින් කියලා එතකොට ඒක ඔය NVK ලෙවල් එකක් තියෙනවා ඒකේ සාමාන්‍ය ලක්ෂ 7මාරක් 8ක් විතර වෙනවා පඩිය යුරෝප රටවල් වල දැන් ඒක ඔය ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවම 2020 දී 2025 දී ලෝකේ වැඩිපුරම ඉල්ලුමක් එන රස්සාවල් එහෙමත් තියෙනවා. එතකොට ඒ සේවකයෝ ටික හදලා අපිට මාස 3ක් ඇතුළත ඔය උන්සනාන් කෝණ හදලා ඒගොල්ලෝ රට විධිමත් විදියට යවන්න පුළුවන්. ඒගොල්ලෝගේ රෙමිටන්සස් මෙහෙට යවන්න කියලා මොකක් හරි ඇග්‍රීමෙන්ට් පොඩ්ඩක් ගහගෙන. ඒවයින් බිලියන ඩොලර් බිලියනයක් හොයාගන්නවා කියන කවුරුද්දකට නැතිං. අපි බැලුවොත් අපි මේකට කලින් කොවිඩ් වලට කලින් අපේ ලංකාවට බඩු ටික ගෙන්නන්න ණය ටික ගෙවන්න ඔය තෙල් ටික ගෙන්නන්න ඒ ඕල්ට අවශ්‍ය වෙලා තුනේ ඩොලර් බිලියන අවුරුද්දකට 20ක් වගේ. හරිනේ? එතකොට 17ක් විතර ඔය අපේ සේවකයෝ වෙනේවයි ඒව මේවයි ඒ ටික ආවා. 3ක විතර ගැප් එකක් තිබුණා. එතකොට දැන් වුණත් ඩොලර් බිලියන 20ක් වගේ ලංකාවට අවුරුද්දකට එනවා නම් වැඩේ නිකන් මැච් එක ගහගන්න පුළුවන් මේ IMF ඉන්න IMF හිටියත් කමන්නේ නැහැ. IMF එකේ කොන්දේසි ටික ගාතොත් අර වාරික දෙන්නේ නැහැ නේ ඔය කියන්නේ දාලා ඔය දෙක ගෙවන විදිය තියෙන්නේ අර අපි කියන්නේ අපි කතාවක් තියෙන්නේ මේ බල්ලොන්ට ආපාරම් දුන්නා වගේ කියලා නේ ඒ වගේ තමයි දෙන්නේ 3.5 හැබැයි ග්‍රීසියට කීයද ඊට වඩා 150ක් කොයි දීලා අපිට එහෙමයි උන්ට එහෙමයි
එහෙම නේක ඇටි. එතකොට අපිට උන්ගේ කොන්දේසි වලට දැන් එහෙම කොන්දේසි, ඒ කියන්නේ ලංකාවට මම හිතන්නේ ගිය අවුරුද්දේ මාර්තු වගේ වෙනකොට IMF එක කිව්වේ උඹලගේ යෝජනාව අපිට දීපන්. එහෙම කිව්වා. මම දැක්ක ඒ දින මේ ඔය ඒගොල්ලෝගේ නිවේදන වල තියෙනවා ලංකාවේ යෝජනාව අපිට දෙන්න කියලා. ඉතින් අපි වුන්ට එහෙම යෝජනාවක් දෙන්න බෑනේ. නේ? එතකොට එහෙම යෝජනාවක් දෙන්න බෑ. එතකොට අපිට පුළුවන් නම් මේ වෙලාවේ ඒ යෝජනාවක හැඩයක් හදාගන්න. අපි හැමෝම ටෙලිකොම් එකේ සටනට සහාය දෙන ගමන්, කණිද තෙල් සටනට සහාය දෙන ගමන් අපිට පුළුවන් නම් අන්න අර අනිකුත් දේශපාලන පක්ෂ තැන්වල නොකිය වෙන අදහස සමාජයට ගෙනියලා මිනිසුන්ගේ මනස හදන්න නෑ IMF නොගින් මේක කරන්න පුළුවන්. අපිට තව ගොඩාක් ඒ වගේ ඒ කියන්නේ ඩොලර් උපේන මාර්ග යෝජනා අපි තුල ඇති, සමාජයේ ඇති. ඒ සමාජයේ තියෙන අදහස් අර ඉස්සෙල්ලා කිව්වාගේ උඩින් පහළට එන අදහස් නැතුව පහළින් මිනිසුන්ගේ අදහස් ටික ඉහළට යන යාන්ත්‍රණයක් හදාගත්තොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම නැති වුණොත් දැන් IMF ඒක හරි. දැන් අපි රනිල්ට කී කරුවෙමු? රනිල් හරි දරුණුනේ නේ. හිට්ලර් අපි 2018 හිට්ලර් ගෙනාවා. හිට්ලර් වෙනුවට ඇවිල්ලා තියෙන්නේ චැප්ලින් නේ. එපාර චැප්ලින් බලද්දි ගහලා ලෙවලා වුණාට පස්සේ දැන් තමයි හිට්ලර් ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් ආයි අපේම මිනිස්සුත් මෙයාව හිට්ලර් විදියට වර්ණන් කරනවා. නේ බය කරනවා. අම්මෝ මේ හිට්ලර් ආ හරි සරයි ආ එම ගෑස් කඳුර වල දායි එහෙම කියනවා PTA එනවා එහෙම එහෙම කියලා කියනවා. හැබැයි සහෝදරනි මෙයා හුදකලා වෘත්තීය සමිති වලට බය නැහැ. හරි? ඒ කියන්නේ බය නැති වෙන හේතුව එයාගේ තියෙන චණ්ඩිකම නෙවෙයි. අපේ ඇතුළාන්තයේ තියෙන අසංවිධිත බව. හරි? ඒතොර අපේ ඇතුළාන්තයේ අපි දන්න වෘත්තීය සමිතියක් සරණක් කරනකොට කොච්චර අසංවිධිතද මේ දවස්වල වෙන්නේ කියලා. ඉතින් ඒක චෝදනාවකට වඩා ඒක නිකන් අපි සංගායනාවක් වගේ කරන්න අවශ්‍ය කාරණයක්. අපිට පුළුවන් නම් එක එක වෘත්තීය සමಿತಿ වෙනුවට සමස්තයක් විදියට මේ අරගලයට හැමෝම පාර්ශව දැනුවත් කරලා ගෙන්න ගන්න, කැඳ ගන්න, ඒක රටා රැස් කරගන්න. අනිවාර්යයෙන්ම ඔය කවුද මේ ටීටර් එකේ හිට්ලර්ට ඇඳලා තියෙන රනිල්ගේ ඇත්ත එළි වෙනවා. දැන් එතනට තමයි මෙයා බය. ඉතින් අපි ඒක තමයි කරන්න ඕනේ. ඒතොර අපිට පුළුවන් නම් මේ සාකච්ඡාව මේ සාකච්ඡාවේ ඉන්නේ ඇත්තටම IMF ගැන දැනුවත් කරන්න අවශ්‍ය පිරිසක් කියලා මේ මට නම් හිතෙන්නේ නැහැ. මොකද මට හිතෙන්නේ මට වඩා මේ ඔක්කොම IMF ගැන දන්නවා කියලා. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ හැමෝම කොහොමද මෙන්න මේ විවිධ තැන්වල කරන විවිධාකාර ආකෘතියේ සටන් විවිධාකාර ආකෘතියේ දැනුවත් කිරීම එක තැනකට ගෙනල්ලා එක මතවාදයකට මේක ගෙනියන්නේ කොහොමද කියන කතාව මේ රැස්වීම තුලින් අපිට ඉස්මතු කරගන්න පුළුවන් නම් අන්න ඒක සෑහෙන ආයෝජනයක් වෙනවා. අපි බැලුවොත් ටෙලිකොම් සටන ටෙලිකොම් සේවකයාට ගහලා විසඳ ගන්න පුළුවන්ද? උදාහරණයකට ගත්තොත් දැන් අපි කණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෝ 20 දෙනෙක් තාමත් ක්‍රූර විදියට අනිවාර්යෙන් වැඩ වෙලා ඒ සටන මර්ධනය කරලා තියෙනවා. එතකොට මේවයින් පෙන්වන්නේ මොකද්ද? බයවැද්දීම පෙන්වනවා. හරි? ඒ බයවැද්දීම පෙන්වනවා. ඇත්තටම මේකේ හරි කනගාටුයි. මම හිතන්නේ ඒ පක්ෂවල වෘත්තීය සමිතියවත් ඒකට යම් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ සමහර ඒවට. ඒ වගේ විශාල අඩුපාඩු තියෙනවා. එතකොට මේ සටන හරියට අල්ලනවා නම් මෙන්න මේ වෘත්තීය සමಿತಿ හුදකලාව කරන තැන්වල සටන් වලට අනිවාර්යයෙන්ම අවශ්‍ය හයිය අපිට දෙන්න වෙයි. එතකොට ටෙලිකොම් සටනේදී ටෙලිකොම් සේවකයෝ දවස් 10ක් 15ක් 20ක් ටෙලිකොම් එක වහගෙන හිටියත් ටෙලිකොම් එකේ ඓතිහාසික අරගලයක් තිබුණා දින 87ක. ඒකේ මේ මෑන් පවර් සේවකයෝ ස්ථිර කරන්න කියලා දින 87ක් මේ සේවකයෝ පිටකොටිය යොදන මේ අර ටෙලිකොම් අතගාව වාඩි වෙලා හිටියා. හරිද? එහෙම ඉඳලත් ගණන් ගත්තේ නැහැ. ඒ පාලකයෝ ඒ කාලේ දේශපාලන පිරිලීකුත් තිබුණා. යහපාලනේ එන ඔන්න මෙන්න මේ අතර මැද්දේ ওই දින 87 ගත කරේ. හැබැයි ඒ ආණ්ඩු දෙකෙම ගණන් ගත්තේවත් නැහැ. ඒ කියන්නේ පාලකයන්ගේ හයියෙන් තමයි මේ මර්ධනය ගෙනිච්චේ. හැබැයි අද ටෙලිකොම් එක ප්‍රයිවටයිස් කරනවා කියන එකට පාලකයන්ට එහා ගිය මේ ආයතනික පාලකයන්ට එහා ගිය දේශපාලන හයියකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ටෙලිකොම් සේවකයෝ ස්ට්‍රයික් එකක් කරලා මොන හරි විරෝධතාවයක් දැක්වුවොත් ඒකත් චුරුපට්ටම් කරනවා. අපි ඒක දැන දැන කරනවද? නැතුව අපි මේ යටින් මේ දැනුවත් කිරීම කරලා දැන් අපි දන්නවා IMF කියන්නේ එකම විසඳුම නෙවෙයි. අපිට ඕනෑ තරම් කරනවා නම් විකල්ප තියෙනවා. අපේ කෘෂි කර්මාන්තයේ පැත්තෙන් විශාල විකල්ප තොගයක් තියෙනවා. අපිට විශාල ප්‍රභවයන් ටිකක් තියෙනවා කෘෂි කර්මාන්තයේ පැත්තේ අපිට කරන්න. ඊට පස්සේ ටුවරිසම් පැත්තේ තියෙනවා. දැන් ටුවරිසම් වලින් කවුද ගෙන්නේ ලංකාවට? ලංකාවට එනකොට අපි හික්කඩුව පැත්තේ ගිහිපු කෙනෙක් දන්නව ඇති. සුද්ධ ටික ඔක්කොම තුනහමාරට පාරේ. මොනව බලන්නද? පෙරහැරක් එනින්දද? නෑ. චූම්පාන් කන්න. පුන් කන්නේ චූම්පාන්. හරි? උන් අයන් එක දෙන්නේ අවශ්‍ය වෙලාවට විතරයි හෝටල් හිමියට. ඇයි?
Unga ayam ni ke roti puccang kano. Ia mau suddo langka batin. Tapi tourism diunu karna orang. Ia genna no orang sudde ki. Usalli bidang karna sudde genna no. Hari hingga ni ke tak gaya genna lah usu sudde ki lah mehin dalam badan ni. Itu kote anne iwa ke sangga ayam awa. Dan langka awi tourism pravardhan ni karna ki uam. Mukad deven ni. Tourism board ni ke ayam sette kat dah agen. Hati ano. Hati gila. Api Sri Lanka awa ni pul denuat kiri mak kara gila. Ila mehin ki ano. Pragati warta awa gud deno. Ah, itu yang api balang ini. Ini mana berada ni? Ini mana ni? Langkah apa kian ni? Tourism penting. Goda market kerana pulau hari unan dua tiga misi orang terang hoya kerana pulau. Ini mekik kadai ni. An ini bagai dia unuab balan. Ini bagai memandangkan api samaja api mekata kerana jalu teka kata kerana di. Langkah motor atau leh dino. Besar hati riktya. Matikan di das pahle api rupiah dah dah kini guru guru kogi me raja seyukungi padia di kerama. Ukum lawan dalah kat takar. Ati nanti bankup dino hitu kelana ya. Gatta naya, hari orang genawa car, macam Lanka car tu, no, hotte tu gya, very poor. Apa yang kesal dari kiwa? Beri dapat tu, atirik tu, tina car tike, oya Afrika awe, eva kira terlalu, ya mana? Itu dapat tu, di sini mana? Mungkin eva awat di getalu we, eva keran beri we, gudap prasne. Amu tu eva kena, adahs, well tidak ne? Tapi ini kaimati gudap tu adahs ini ne? Itu sahaja ni. Memangnya besar, wibawa yang kapital tiennawa IMF nogiila memarah ke berin. Emnya itu no sahaja kapital aniwarim. Apa isi mma apa gelas ini dekat. Tapi no. Tapi mereka kamkarupan tiada. Apa urutnya sama itu orang tuh. Bicara nak kriya vali yang vitran nabi dengen ni. Tapi dekka iya berida. Urut keu badu. Wedi kara. Kata apa pay tax ke wedi kara kila strike ke agenicha. Tuk de pay tax ke wedi kara strike ke kohmat keadiwe. Keadiwe urutnya sama itu tulimma. Yang agaknya mar tu palo, api, entahnya, apikan, puri asawat tiennya ni, darah, ada urutis sami tiki ngap manusia guru urutis sami ti yang agaknya jagrahani karaya, anak guru puri, apikan lalle kat tiennya ni, hari, ini mar tu palo, ada yang api, entahnya mama hiine, ni kang hiine nutwa ke dekka, me, ade me, dasa evenda, ve ne kene jana adipati ve, na, eva ke sini ikut teruna, ini terang, honda genicca, kani media oling mitrak, api agaknya karanne, utsah karno, abe hema agaknya entahnya ve ne, mar agaknya keragat tu thonda. Itu kot eh, dah taxe ke? Kelimba balapalat iya no. Taxe ke balapabu hati, dah wajib diuru api dekka mangita ni, me aurud tulad kohi atasiya dekohi, bidesha katavilati iya no. Ekek sankhya lekena wajat tipu na budhimat pirsa ratayan pula minisu iya no. Tole me rat matagatia gan no na me usas nidadari kie na pelantie katiye. Ratwal lolte giat bidesha ini me enne ne. Ikapi hondi moli dia gan no kaila. Harid. Muka deh, apa yang kami amma kene Dubai old lagi old, amma evan ni banku hara. Muka amma tu sure nene undial kene kah. Muka tu dana kata kerangkan nabe, oka muka ke itu dana nene kah. Hebe yo ya undial hawala ukum pavic kerangkan kau deh. Vishal, me samaj, urti ke yo kene kotas tamai yo undial hawala ni langkau tu sali kene nene. Sake bim keran. Hari, tu deh eva kene hari ni aman yak kerana wana, eva aniwari malaga nene pulon sade eva wasitabi ane. Mudah ini ni suntem ini Lanka wahdan nona kila, awasita aja, ni ni, tiga ni saya, ikalu eva ni aman ni kerana ni ni, iting, balan ni, api Uber ke iano, hari, Lanka aja mangida ni dollar, desi yaitu wada presiannya kena nona, then ni aman ni kerana central bank, ni kohit daya wan ni, koin dah aje, ini evad balno, ya ni evad balno, dollar desi yaitu kena nona, hari, dollar desi yaitu kena nona, ahano. Tamu si kahat demi kejawan ni, mukut dejawan ni, memang kira he tu tak kuat non, hari, hebei, dollar desi itu ada adu payment time monitor ni ni, hari, deh api Uber pick me ye kahwa kian aku kotu ini dah meter te, pick me ye kita api ganat dina ni, eh ganing kota sak kian aku Google app kita, hari, eva yang ni individual payment ni dia, potte goda kian aku, samaj jalan ulah api boost kerana kian aku arka kerana kian aku make kerana kian aku, eh memang yang ni dollar permainan hati usaha langkar. Iban ni aman ini ni, transaction ni ke desi aja tu. Uwa mahabanku kat dia nodaan nawa deh, eh? Mahabanku yang nodaan nawa deh uwa, dan nawa. Ata dan ni ni, eh? Wedan ni, untuk mereka hadala. Untuk mana? Dengan ayah, api Nandalal mahatya kan? Bohong mempuri Nandalal beragan ugoshena kerjakan film bilawa ke hitiya pahugi kali ni. Nandalal venue penisi dino. Hari Nandalal lelawan nawa deh no? Nandalal venue penisi dino wa ke hitiya. Nandalal mahatya itu kaling kohin deh dawe, eh? IMF ke direct board ke hiti, hari direct board ke indah tu, mana dalam mahathya mak kita ni anit mahathya, dengannya ini indah lah, badui evolusi ni, hari, itu kot eh, begalu honda plan gahan ni,
අපි තමයි unplanned attack කර කර ඉන්නේ. එතකොට මේ වගේ ඩොලර් සේවින් කරන ගොඩක් ක්‍රම අපිට තියෙනවා. ඒ වගේම තමයි කම්කරු පන්තියට මේක දැන්නකොට දැන් ණය ප්‍රතිව්‍යුහගත කියලා කැලලක් තියෙනවනේ. දැන් මේ ඔය ඉංග්‍රීසියෙන් කියගන්න බැ මට පොඩ්ඩක් පැටලෙනවා ඒක. හරි restructuring කරනකොට දැන් මේ restructuring කිව්වම අපි පොඩ්ඩක් මොකක් හරි මේකේ මැජික් එකක් ඇති. ඒම සීන් එකක් කියලා කියනවා. නෑ සරලයි. මොකද්ද ඒක? කැලි තුනයි තියෙන්නේ. ණයක් restructure කරනකොට මේ හරි ණයක් restructure කරනකොට ගත්ත කැපිටල් එකේ ණය මුදලෙන් රුපියල් ලක්ෂයක් ගත්ත කියනකො ඕනනම් ඒ කැපිටල් එකෙන් කොටසක් අඩු කරයි. ගෙවන්න තියෙන පොලිය කොටසක් අඩු කරයි ඕනනම්. ඒ වගේම ඕනනම් පීරියඩ් එක දිග කරලා දේ. ගෙවන්න තියෙන කාලය දික් කරලා දේ. ඕක තමයි කරන්නේ. හරි? දැන් අර ජාත්‍යන්තර ණය හිමියෝ කියලා තියෙනවා උඹලා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරපන්. හරි? ප්‍රතිව්‍යුහගත කරනකොට දේශීය ණය ලංකාවේ බරතොගයක් මම හිතන්නේ ණය වලින් භාගෙට භාගයක් රාජ්‍ය බැංකු තුනක් දීලා තිනවා බැංකු තුනටත් ඒ සන්තෑසියෙන් මූණ දෙන්න වෙනවා ඒක එකක් දෙවැනි එක තමයි සේවක අර්ථසාධක අරමුදල තමයි දීලා තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට රජයට දීපු ණය 2021 දී මේක ඉලක්කම කියව ගන්න බැරි ඉඳ මම කොලේක ලියන් ආවා 31,73,347යි 31,73,343යි පිටිපස්සට බිංදු 6ක් දාන්න ඕන මිලියන 31 ලක්ෂ හොඳේ ඔන්න සේවකයෝ දීපුවා මේ EPF එකේ නෑ කාගේවත් සතයක් අහ හරි දේශපාලඥයෝ දීපුවා මේ පරිත්‍යාග කරපුවා මුකුත් නෑ සේවකයෝ වැඩ කරාම මාසෙට 108 12 1 20 ආදලා මගේ account එක නමර තමයි EPF එකේ තියෙන්නේ එහෙම account වල එකතුව තමයි ඔය මිලියන 31 ලක්ෂ 31 ලක්ෂ 73000ක් රජයට දීලා තියෙන්නේ ඒතර ඒකෙන් 100ට 90 20ක් කැපුවම එතන මිලියන 6,34,000ක් කපන්න වෙනවා. ඒක කාට දෙවෙන්නේ? එතකොට 2021 EPF එක රජයට මේ ඔක්කොම ආදායම ලැබලා තියෙනවා මිලියන 342,000. මිලියන 342,000. එතකොට මේ ආදායමත් 120ක් කැපුවම තව 120ක් අඩු වෙනවා. හරි? මොකද මේක අඩු වුණාම මේ ආදායමත් අඩු වෙනවානේ. අඩු වුණාම මිලියන 68,474ක් කැපෙනවා. අපිට එන්න දින ආදායම් නැති වෙනවා. එන්න දින ආදායම් නැති වුණාම අපිට අවුරුද්ද අන්තිමට බෙදෙන මුදල අඩු වෙනවා. ඒක සමාජිකව මිලියන 20ක් ඉන්නවා EPF එකේ. ඒ මිලියන 20න් බෙදුවම සහෝදරනි එක සේවකයෙකුට අවුරුද්දකට අහිමි වෙන මුදල රුපියල් 13,694ක් වෙනවා. රුපියල් ඉගෙන අවුරුද්දකට. දැන් EPF එකේ සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ අවුරුද්දේ පොලියට මුදලට එකතු වුණාම ඒක වැල් පොලියට තමයි පොලිය හැදි හැදියන්නේ. හරි? මේ අවුරුද්දේ මගෙන් රුපියල් 13000ක් අඩු වුණා කියන්නේ ඒක මම පෙන්ෂන් යනකම් මම 55 දී පෙන්ෂන් යනකම්ම වාර්ෂිකව බලපාන එක අවුරුද්දක අඩු වීම. ඒක නිසා මේක කම්කරු පන්තියට මරුපහරක් වෙනවා. ඒක නිසා සහෝදරනි අර කලින් කතා කරා වගේ බඩු වැඩි කරත් පොලි වැඩි කරත් පොලි වැඩි කරනවා කියන්නේ මුළු සමාජයේ තියෙන සේරම උඩ යනවා. මේ තාම අපි කකුලුව ආතල් එකේ ඉන්නව හට්ටියේ. දැන් මේක රත් වෙනවා තව මාස දෙක තුනකින්. ওই ඩොලර් මගේ ඉතින් බොහොම සොච්චමයිනේ ඇවිල්ලා තියෙන්නේ. මිලියන 300 ගණක් වගේනේ ඇවිල්ලා තියෙන්නේ. අර මං අහුණා කියනවා මේ පොඩි පුතාගේ රොකට් එකටත් ওই ගාන ආසන්නම ගාන ගිහිල්ලා තියෙනවා කියලා. පොඩි ගණක් ඇවිල්ලා තියෙන්නේ. තේ ආතල් එකේ ඉන්නේ. දැන් අපි කකුලුව මේ හට්ටිය දැන් අපි රත් වෙලා නටන ආතල් එකේ හිටියොත් අනිවාර්යෙන් අපි වෙනසීමට නියමිතයි. ඒක නිසා සහෝදරනි මේ සාකච්ඡාව අවසන් කරන්න. මේ සාකච්ඡාව අපි මේක සමාජයට ගෙනිහිල්ලා මේ තන තන එන අරගල කොහොමද ඒක අබද්ද කරන්නේ කියන කතාවත් ඒ වගේම තමයි ඒ අරගල සියල්ල හරහා රජයට කොහොමද දැඩි ප්‍රතිරෝධයක් දක්වන්නේ කියන අදහසත් ගත්තොත් වඩා යෝග්‍යයි කියලා නිහඬ වෙනවා බොහොම සරලව. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්